අපිට නැති better life එකකට දවස පුරා better 4G touch 4G දෙවන්තයි සමීපයි 2020 මහ මැතිවරණයේ මන්ත්‍රී දුර 12ක් හිමි කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ බණප්ප චන්ද 328092ක් හිමි කරගත් සරත් වීරසේකරයි. බණප්ප චන්ද 267084ක් හිමි කර ගනිමින් විමල් වීරවංශ දෙවන ස්ථානයට පත් වූ අතර බණප්ප චන්ද 136331ක් හිමි කර ගනිමින් උදේ ගම්මන්පිල තුන්වන ස්ථානයට පත් වුණා. සමග ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බණප්ප චන්ද 305744ක් හිමි කර ගනිමින් පත්ව ඇති අතර එස් එම් මරික්කාර් බණප්ප චන්ද 96916ක් මුජිබර් රහ්මාන් බණප්ප චන්ද 87589ක් හිමි කරගෙන තිබෙනවා. ජාතික ජනබලවේගයටද කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වූ අතර බණප්ප චන්ද 49814ක් ලබාගත් අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මෙවර මහමැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 13ක් හිමි කරගෙන තිබෙනවා. බණප්ප චන්ද 325479ක් හිමි කරගත් නාලකගොඩ හේවා එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති අතර බණප්ප චන්ද 316544ක් හිමි කරගත් ප්‍රසන්න රණතුංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සමග ජනබලවේගය වෙනුවෙන් බණප්ප චන්ද 110555ක් හිමි කර ගනිමින් සරත් ෆොන්සේකා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර රංජන් රාමනායක බණප්ප චන්ද 103992ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයේද එක් මන්ත්‍රී දුරයක් හිමි කරගත් අතර එම දිස්ත්‍රික්කයෙන් විජිත හේරත් බණප්ප චන්ද 37008ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 8ක්. බණප්ප චන්ද 147958ක් හිමි කර ගනිමින් විදුර වික්‍රමනායක එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර බණප්ප චන්ද 147472ක් හිමි කරගත් රෝහිත අබේගුණවර්ධන දෙවන ස්ථානයට පත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය වෙනුවෙන් රාජිත සේනාරත්න බණප්ප චන්ද 77476ක් ලබාගෙන ඇති අතර කුමාර වෙල්ගම හිමි කරගෙන ඇති බණප්ප චන්ද සංඛ්‍යාව 77083ක්. මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 7ක් හිමි කරගෙන තිබෙනවා. බණප්ප චන්ද 205814ක් හිමි කරගත් රමේෂ් පතිරණ එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර සම්පත් අතුකෝරාල බණප්ප චන්ද 128331ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය සඳහා මන්ත්‍රී දුර 2ක් හිමි වූ අතර ගන්ත කරුණාතිලක බණප්ප චන්ද 50097ක් හා මනුෂ්‍ය නානායක්කාර බණප්ප චන්ද 47399ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නිපුණ රණවක බණප්ප චන්ද 131010ක් හිමි කර ගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර කරුණාදාස කොඩිතුවක්කු බණප්ප චන්ද 114319ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක් මන්ත්‍රී දුරයක් හිමි වූ අතර බණප්ප චන්ද 44839ක් හිමි කරගත් බුද්ධික පතිරණ ඒ සඳහා තේරීපත්ව තිබෙනවා. අම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී දුර 6ක් හිමි කරගෙන ඇති අතර එහි පළමු ස්ථානයට බණප්ප චන්ද 166660ක් හිමි කර ගනිමින් නාමල් රාජපක්ෂ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජනබලවේගය හිමි කරගෙන ඇත්තේ එක් ආසනයක් පමණක් වන අතර ඒ සඳහා බණප්ප චන්ද 25376ක් හිමි කරගත් දිලිප් වේදාරච්චි තේරීපත්ව තිබෙනවා. මෙවර මහමැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක්. එස් එම් චන්ද්‍රසේන බණප්ප චන්ද 139365ක් හිමි කර ගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මහාචාර්ය චන්න ජයසුමන බණප්ප චන්ද 133980ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට හිමිව ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. ඉෂාක් රහුමන් 49290ක් සහ රෝහණ බණ්ඩාර විජේසුන්දර බණප්ප චන්ද 39520ක් ලබාගෙන තිබෙනවා. 2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 4ක් හිමිව තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව මෛත්‍රීපාල සිරිසේන හිමි කරගත් අතර එම සංඛ්‍යාව 111137ක්. රොෂාන් රණසිංහ මනාප ඡන්ද 90615ක්, ශ්‍රීපාල ගම්ලත් මනාප ඡන්ද 67917ක් හිමි කරගත්තා. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක් ආසනයක් පමණක් හිමි වූ අතර ඒ සඳහා පත්ව ඇත්තේ බණප්ප චන්ද 22392ක් හිමි කරගත් කිංග්ස් නෙල්සන්. 2020 මහමැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 11ක් හිමි වූ අතර එහිදී වැඩිම බණප්ප චන්ද සංඛ්‍යාවක් හිමි කරගත් අපේක්ෂකයා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් වුණේ බණප්ප චන්ද 527364ක් හිමි කර ගනිමින්. මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව ලැබූ අපේක්ෂකයා බවට පත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ මහතා 2015 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 556ක් ලබාගෙන තිබුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්ව ඇති අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 199,203ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට මන්ත්‍රී දුර 4ක් හිමිව තිබෙනවා. සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මනාප ඡන්ද 75,631ක් හිමි කරගෙන ඇති අතර ජේසි අලවතුවල මනාප ඡන්ද 65,956ක්ද අශෝක අබේසිංහ මනාප ඡන්ද 54,512ක් හිමි කරගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී දුර 5ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 80,082ක් හිමි කරගත් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මනාප ඡන්ද 74,425ක් හිමි කරගත් ප්‍රියංකර ජයරත්න දෙවන ස්ථානයට පත් වුණා. පුත්තලම දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගයෙන් තරඟ කළ හෙක්ට අප්පුහාමි මනාප ඡන්ද 34,127ක් හිමි කරගත් අතර නිරෝෂන් පෙරේරා මනාප ඡන්ද 31,636ක් හිමි කරගත්තා. මුස්ලිම් ජාතික සන්ධානයේ අබ්දුල් අලිසබ්‍රි මනාප ඡන්ද 33,509ක් හිමි කරගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මාතලේ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 4ක් හිමිව ඇති අතර මනාප ඡන්ද 73,296ක් හිමි කරගත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රථම ස්ථානයටත් මනාප ඡන්ද 71,404ක් හිමි කරගත් නාලක බණ්ඩාර කොට්ටගොඩ දෙවන ස්ථානයටත් පත් වුණා. සමගි ජනබලවේගයට හිමි වූ ආසනය සඳහා මනාප ඡන්ද 24,587ක් ලබා ගනිමින් රෝහිණී කුමාරි කවිරත්න තේරීපත්ව තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහනුවර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 8ක් හිමිව තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන 171,758ක් ලබාගෙන ඇත්තේ දිලුම් අමුණුගමයි. මහින්දානන්ද අලුත්ගමගේ 161,471ක්, ලොහන් රත්වත්තේ 140,917ක මනාප ඡන්ද හිමි කරගෙන තිබෙනවා. රවුෆ් හකිම් මනාප ඡන්ද 83,398ක්, අබ්දුල් හලීම් මනාප ඡන්ද 71,063ක්, එම් වේලුකුමාර් මනාප ඡන්ද 57,445ක් හිමි කරගත්තා. මෙවර මහමැතිවරණයෙන් මන්ත්‍රී දුර 5ක් හිමි කරගනිමින් නුවරළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර මනාප ඡන්ද 119,155ක් හිමි කරගනිමින් ජීවන් තොණ්ඩබන් ප්‍රථම ස්ථානයට පත් වුණා. මනාප ඡන්ද 70,781ක් හිමි කරගනිමින් සිවි රත්නායක දෙවන ස්ථානයට පත් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී දුර 3ක් හිමි කරගෙන ඇති අතර පළනි දිගම්බරම් මනාප ඡන්ද 83,392ක් හිමි කරගත්තා. බි රාධාකෘෂ්ණන් මනාප ඡන්ද 72,167ක්, එම් උදේ කුමාර් මනාප ඡන්ද 68,119ක් හිමි කරගෙන තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහමැතිවරණයෙන් හිමි වූ ආසන සංඛ්‍යාව 7ක්. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් කනක හේරත් හිමි කරගෙන ඇති අතර එම සංඛ්‍යාව 128,592ක්. සමගි ජනබලවේගයට එම දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් හිමි වූ අතර ඒ සඳහා කබීර් හෂිම් මනාප ඡන්ද 58,716ක් සහ සුජිත් සංජය මනාප ඡන්ද 28,082ක් හිමි කරගත්තා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී දුර 8ක් හිමිව තිබෙනවා. පවිත්‍ර වන්නියාරච්චි එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සටහන් කරගනිමින් මනාප 2,977ක් හිමි කරගත්තා. මරණ දඬුවමකට ලක්ව සිටින ප්‍රේමලාල් ජයසේකර මනාප ඡන්ද 142,037ක් හිමි කරගනිමින් එම දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී දුර 3ක් හිමි කරගෙන ඇති අතර හේෂා විතානගේ මනාප ඡන්ද 60,246ක් හිමි කරගත් අතර වර්ණප්‍රියන්ත ලියනගේ මනාප ඡන්ද 47,494ක්, තලතා අතුකෝරල මනාප ඡන්ද 45,105ක් හිමි කරගත්තා. බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහමැතිවරණයෙන් ආසන 6ක් හිමිව තිබෙනවා. නිමල් සිරිපාල ද සිල්වා මනාප ඡන්ද 141,901ක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර සුදර්ශන දෙනිපිටිය මනාප ඡන්ද 71,766ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වඩවියල් සුරේෂ් 49,762ක්, ඒ අරවින්ද කුමාර් 45,491ක් සහ චමින්ද විජේසිරි මනාප ඡන්ද 36,291ක් හිමි කරගෙන තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී දුර 5ක් හිමිව තිබෙනවා. ඒ අනුව ශශීන්ද්‍ර රාජපක්ෂ මනාප ඡන්ද 104,729ක් හිමි කරගෙන ඇති අතර කුමාරසිරි රත්නායක මනාප ඡන්ද 91,530ක් හිමි කරගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් හිමි වූ ආසනය සඳහා ධර්මසේන විජේසිංහ මන්ත්‍රී දුරේ හිමි කරගෙන ඇත්තේ මනාප ඡන්ද 20,662ක් ලබා ගනිමින්. 2020 මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව මන්ත්‍රී දුර 2ක් හිමි කරගනිමින් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගයට හැකිව තිබෙනවා. ඒ අනුව එම් එස් තෞෆික් මනාප ඡන්ද 43,759ක් ලබාගත් අතර ඉම්රාන් මහරූෆ් ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 39,029ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ එක් මන්ත්‍රී දුරයක් පමණක් වන අතර ඒ සඳහා කපිල නුවන් අතුකොරල තේරීපත්ව ඇත්තේ මනාප ඡන්ද 30,056ක් ලබා ගනිමින්. ඉලංකේ තමිල් අරසුකච්චි වෙනුවෙන් මනාප ඡන්ද 21,422ක් ලබා ගනිමින් අර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේ වෙනුවෙන් දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි දොර 3ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 63594ක් ලබා ගනිමින් විමල වීර දිසානායක දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. අතර මනාප 56006ක් ලබාගත් ලිවීර සිංහ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයේ මනාප 36850ක් ලබාගත් මොහොමඩ් හාරිස් සහ මනාප ඡන්ද 29423ක් ලබාගත් මොහොමඩ් ෆයිසල් එම පක්ෂයෙන් තේරීපත් වුණා. ඕල්සිලොන් මක්කල් කොංග්‍රසේ මොහොමඩ් මුස්රාෆ් මනාප ඡන්ද 18389ක් ලබා ගැනීමෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති අතර ජාතික කොංග්‍රසෙන් අතාවුල්ල අහමඩ් මනාප ඡන්ද 35697ක් ලබා ගැනීමෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. 2020 මහ මැතිවරණයෙන් වන්නි දිස්ත්‍රික්කයේ ඉලංගේ තමිල් අරසු කච්චි මන්ත්‍රි දොර 3ක් හිමි කරගෙන තිබෙනවා. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ චාල්ස් නිර්මලනාදන් මනාප ඡන්ද 25668ක් සහ සෙල්වම් අඩේකලනාදන් මනාප ඡන්ද 18563ක් හිමි කරගත්තා. වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් මන්ත්‍රී දොරයක් හිමි කරගෙන ඇති අතර මනාප 13454ක් ලබා ගනිමින් කාදර් බස්තාන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සමගි ජනබලවේගයට එක් මන්ත්‍රී දොරයක් හිමිවන්නේ රිෂාඩ් බදියුදින් ලබාගත් මනාප ඡන්ද 28203ත් සමගින්. මනාප ඡන්ද 3203ක් හිමි කර ගනිමින් EPDP පක්ෂයේ කුලසිංහම් දිලිපන් මන්ත්‍රී දොරයක් හිමි කරගත්තා. යපනේ දිස්ත්‍රික්කයෙන් ඉලංගේ තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ආසන 3ක් හිමි කරගත් අතර ඊට ශිවඥානම් ශ්‍රීධරන්, MA සුමන්ත්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් තේරීපත් වුණා. එමෙන්ම තමිල් මක්කල් තේසිය කුට්ටණි පක්ෂයට හිමි වූ මන්ත්‍රී දුරය උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් හිමි කරගත්තා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අංගජන් රාමනාදන් හා EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්දන් මහතුරුන්ද වැඩි මනාප ලබා ගත්තා. දසන කාන්ති චූර්ණයේ සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.